සාදු කියන්න ඔක කවුරු දැන ගහල වඳින්න ඕනේ සාදු කියන්නක හැමෝ හොඳයි හැම දිනාම සාදුනාදයක් පවත්වන්න පන්සිල් සමාදන් වෙන්න නමස්කාරේ කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න හැමෝ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා
සංබුද්දස්ස යෝ සාසනං අරහතං අරියානං ධම්ම ජීවිනං පටික්කෝසති දුම්මේදෝ දිට්ඨින් නිස්සාය පාපිකං පලානි කට්ට කස්සේව අත්ථ සංඥාය පල්ලති බනහන්ට සූදානම් වෙන කාරුණික පිඟුතුනි අපි හැම දෙනාම එකතු වෙලා ලස්සන පිංකමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු. පිංකම ධර්ම දානමේ පිංකම. අද මේ පිංකමට මේ පැමිණිලා ඉන්න පිරිස පිංකන්ද කරවිට පදිංචි පිරිසක්. නිවිතිගල පෙත්තේ. කරවිට පිංකන්ද ඉඳලා තමයි අද අපි ආවේ. අද මේ පිංකමෙහි මූලිකත්වයේ ගෙන කටයුතු කරන්නේ මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අම්මා. ඒ තමයි ඩී.කේ. ප්‍රේමලතා මහත්මිය. ඒ වගේම එම්.එල්. විජේරත්න මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් ඔබතුමී. කවුරුත් එක්ක එකතු වෙලා ලස්සන පිංකමක් සිද්ධ කර. බොහොම කලින් උත්සාහ නේද? ඉතින් ඒ පින්කමට තියෙන ඌමනාවනේ නේද? කල් වේලා ඇතු වෙවිලා. බොහොම හොඳින් සූදානම් කරගත්තා. අපේ ප්‍රේමලතා මහත්මිය මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය තාත්තා. ඒ තමයි ඩී.කේ. විජේනායක මහත්මයා. අවුරුදු 6ක් වෙනවා මිය ගිහලා. පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අම්මත් ජීවතුන් අතර නැහැ. ඒ තමයි ජේ.එස්. කරුණාවති මහත්මිය. අවුරුදු 7ක් වෙනවා මිය ගිහලා. අම්මට තාත්තට පින් දෙන්න තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම ආශිර්වාද කරන අය අතර විශ්‍රාමලත් විදුහල්පති ඩී.කේ.එච්. කන්නංගර මහත්මයා. ඒ වගේම නැන්දා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. උපන්දිනය සමරන ඩී.කේ. උෂාකා කොමුදුමාලි දියණියට ආශිර්වාද කරන. ඒ වගේම එන්.වී. එසදි, ඒ වගේම එන්.වී. සවිඳි දරුවන්ට ආශිර්වාද කරනවා. බණ අහන්න ආපු හැමෝටම ආශිර්වාද කරනවා. බණ කියන මටත් ආශිර්වාද කරලා තියෙනවා. ධම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ අම්මත් බණ අහනවනේ නේද? ඒ වගේම මේ බණ කතාව රටක් අහන බණ කතාව. බණ ටික අහන රටවාසී ලෝවාසී හැමෝටමත් ආශිර්වාද සිද්ධ කරනවා. පින් දෙන අය අතර ජී.එල්. කරුණාවති, එච්.ඒ. පුබුදු මදුරංග, එච්.ඒ. ගුණරත්න, එච්.එල්. රම්මැණිකේ, ඩී.කේ. රණසිංහ මේ විදිහට පරම්පරාගත මියගිය ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ අරමුණු රාශියක් පෙරදැඩි කරගෙන මුල් කරගෙන සූදානම් කරගත්තු පින්කම. එහෙමනම් දැන් ඒ පින්කම හොඳින් සිද්ධ කරන්න ඕන. අදත් හාමුදුරුව ලස්සන බණ කතාවක් කියලා දෙනවා හැමෝටම. කොහෙද? පින් කන්දට යනකොට අහපෝ වැරන් යන නේද? කන්ද පින් වුණාට ඉන්න අයට පින් තියනවද කියන්න මන් දන්නේ. අපි බලමු කොබණ කතාව අහලා නේද? ඒවත් ඕඩිසියෙන් බලාගමු. ඉතින් ප්‍රේමලතා මහත්මිය දුක් මහන්සි වෙලා නේද කීයක් හරි හම්බ කරලා ඒවා විය පැහැදම් කරලා තමයි අම්මටයි තාත්තටයි පින් දෙන්න මේ පින්කම කරන්නේ.
ඉතින් අම්මා දැන් අපි සතුටු සිතින් යුක්තව නේද? හොඳට මේ පින්කම සිද්ධ කරමු. ජාතක පොතෙන් බණ කතාව ආරම්භ කරනවා. හාමුදුරුවෝ අද තෝරගෙන ආව ලස්සන ජාතක කතාවක්. මේ ජාතක කතාව හරි වැදගත් ජාතක කතාවක්. මම හිතනවා අදටත් ගොඩක් මේක වැදගත් වෙයි කියලා. මේ ජාතක කතාවේ නම අම්මේ තේලෝ වාද ජාතකය. මොකද්ද නම? තේලෝ වාද ජාතකය. පොඩි කතාවක්, පුංචි කතාවක් අපි බලමු. බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටි. ඕන වැඩ හිටපු තැන. විශාල මහනුවර කූටාගාර ශාලාවේ සේනාධිපති කෙනෙක් හිටියා. සිංහයාගේ නම සිංහ සේනාධිපති. එහෙම තමයි නම හඳුන්වන්නේ. සිංහ සේනාධිපතිතුමා ආරම්භයා තමයි මේ ජාතක කතාව දේශනා කළේ. සිංහ සේනාධිපති. ඉතින් මේ බුදුහාමුදුරුව බැහැ දකින්න නිතර ආවම් මේ සේනාධිපතිතුමා. සේනාධිපතිවරයෙක් කියන්නේ ඉතින් හමුදා නායකවරයෙක් නේ, සෙන්පතියෙක් නෙමෙයි. ඉතින් බුදුහාමුදුරුව හම්බ වෙන්න නිතර විහාරස්ථානයේට මේ සෙන්පතිතුමා පැමිණියා. ඉතින් එතුමා බුදුරජාණන් වහන්සේත් සමග බොහෝම සමීපව කටයුතු කරපු කෙනෙක්, නිතරාව ගිය කෙනෙක්. කාලයාගේ ඇවෑමෙන් බණ ටික අහලා ධර්මයට යොමු වෙලා ධර්මානුකූල ප්‍රතිපදාව තුල පිහිටා කටයුතු කළ නිසා සිංහ සේනාධිපතිතුමා පළවෙනි පියවර තිව්වා. මේ ශාසනික ප්‍රතිපදාවේ පළවෙනි පියවර තිව්වා. මොකද සෝවාන් තත්වයට පත් වුණා. කවුද? සිංහ සේනාධිපතිතුමා. දවසක් සිංහසේනාධිපතිතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් සෝදානම් කළා. තමන්ගේ ගෙදර සෝවාන් වෙලා ඉන්න. ඉතින් මේ දානයට සියලු ප්‍රණීත ආහාර වර්ග එකතු කළා. ඒ ආහාර අතර මස් මාංශ ආදියක් තිබුණා. තේරුණා? ඉතින් සිංහසේනාධිපතිතුමා සූදානම් කරපු දානි හැමදේම එකතු කළා. කිසි අඩුපාඩුවක් කළේ මස් මාංශ ආදිය ද ඇතුළත්ව මේ දානි පූජා කළා. දැන් මේක දැක්කා අන්‍ය තීර්ථකයෝ පිරිස. අන්‍ය තීර්ථකයෝ කියලා කියන්නේ මෙතන මේක මතුකලේ මේ ප්‍රශ්නේ උග්‍ර අවිහිංසාවාදී පිරිසක් වෙච්ච නිගණ්ඨනාත පුත්තලා. තේරුණාද කියන්නේ? ඒගොල්ලෝ උග්‍ර අවිහිංසාවාදී. උග්‍ර අවිහිංසාවාදී කියලා කියන්නේ පාරේ ගියෙත් මොකක් කර කරද? අතු ගගා. ඇයි? ඇයි පාරේ යද්දි අතු ගේ? පෑගිලා සත්තු මැරෙනවා කියලා. වතුර ටිකක් බිව්වෙත් කොහමද? පෙරලා. ඇයි? සත්තු මැරෙනවා කියලා. තේරුණාද? ඇඳුමක්වත් ඇඳි නෑ. අදත් ඉන්නවා ඉන්දියාවේ. අදත් ඉන්න ඔය මේ අපි මෙතන නම් කතා කරන්නේ කූටාගාර ශාලාව ගැන. බුදුහාමරෝ වැඩිපුරම වැඩි හිටියේ කොහෙද? ජේතවනාරාම. ජේතවනාරාමයට අල්ලපු වැටේ අදත් ඉන්නවා. නිගණ්ඨාරාම ඒ විදිහටම අදත් තියෙනවා. අදටත් ඉන්නවා. කිසිම ඇඳුමක් අඳින්නේ නැති විශාල වශයෙන් නිගණ්ඨ පිරිස ඉන්නවා. පෝලිමේ යන තැනද? ඔව්. ඉන්දියාව කියන්නේ අමුතු රටක්. ඔව්. කිසිම වස්ත්‍රයක් අඳින්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ එක එක ප්‍රතිපත්ති වල ඉන්නේ. ඉතින් මේ නිගණ්ඨ පිරිස්, ඒ වගේම මේ ජෛන ශාස්ත්‍රවරයා වෙච්ච නිගණ්ඨනාත පුත්ත ආන්න ප්‍රශ්නයක් මතු කළා. මොකද්ද ප්‍රශ්නේ? අවිහිංසාවාදයේ කරපින්නාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ සිංහසේනාධිපතිගේ ගෙදෙද්දී මොකද්ද දානෙට මස් මාළු එළඳුවා කියලා ප්‍රශ්නයක් මතු කළා. දැන් මේක දුන්න සිංහසේනාධිපතිට ප්‍රශ්නයක් උනේ නෑ. අද වුණත් එවනේ දෙන්නේ. ඔහොම පැත්තක ඉන්න අයට හරි අමාරු. අම්ම වුණත් මේ වැඩ කරද්දිත් එහෙම තමයි. ඉතින් මන් දන්නවා නේද කරන්නේ. ඔබතුමී වුණාට ඉතින් පැත්තකට ඉන්න අයට හරි අමාරු. මේවා අපේ හැටි. අද හැටි
නේද? හොඳ කළත් දොස් කියනවා, නරක කළත් දොස් කියනවා. ඉතින් ඒව හැටින් මං ඒකයි කිව්වේ, පින්කම් දෙවුනත් ඕව ඇති. නැද්ද පින්කම්ද පැත්තේ? ඒක තමයි. ගම පින්කම් දුණාට ඔය ඔක්කොගෙම පින් නෑ නෑ ඒව නෑ. සිංහසේනාධිපති දානෙ දුන්නේ ප්‍රශ්නේ මතු කළේ කවුද එහෙනම්? ජෛන ශාස්ත්‍රවරයා නිගණ්ඨ නාත පුත්ත. මේක දිගට ගියා. දෙයා වටාත් එකතු වෙච්ච පිරිසක් හිටියා. ඒ හරහා ප්‍රචාරය වුව හැම තැනටම. ආන් පන්සලට නිතර එන සිංහසේනාධිපති, ආන් දානි දීලා තියෙන විදිය මොකක් කළාද? සත්තුන්ගේ මස් මාංශත් එක්ක දානි දීලා තියෙන්නේ කියලා ප්‍රචාරය. ඕක රවුමෙන් කැරකැවිලා කැරකැවිලා භික්ෂූන් වහන්සේලා අතරට ආවා. භික්ෂූන් වහන්සේලාගෙන් අම්මා මේක දම් සභා මණ්ඩපයට ආවා. දැන් දම් සභා මණ්ඩපේ මේක කතා වෙනවා හාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවන්ට එල්ල කරන චෝදනා හා සම්බන්ධ. ආන්න එතෙන්ට බුදුහාරෝ වැඩි. බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා, මහණෙනි ඔය මං එන්න කලින් දැන් මොකක් ගැනද කතා කර කර හිටියේ? බුදුහාමුදුරුවනේ අපි වැඩියනේ සිංහසේනාධිපතිගේ දානෙට. එදා සිංහසේනාධිපතිතුමා ප්‍රණීත ආහාර හැම දෙයක්ම දානෙට හදලා තිබුණානි. ඒ අතර මස් මාංශ වර්ගත් තිබුණානි. ආන් ඒ පිළිබඳ ජෛන ශාස්ත්‍රූවරයා නිගණ්ඨනාත පුත්ත මෙන්න මෙහෙම ප්‍රචාරයක් ගිනියනවා. මොකද්ද? බුදුහාමුදුරුව අවිහිංසාවාදය ගැන කතා කරගමින් මස් මාංශ මොකක් කළාද? වැළඳුවාය කියලා. ආන්න එතෙන්ද බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔය ජෛන මහාවීර එහෙම නැත්තම් නිගණ්ඨනාත පුත්ත අද විතරක් නෙමෙයි යෝග මටකදී. ඕක සසරෙදිත් මට කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ හිතේ යම් යම් ප්‍රශ්න ටිකක් ඇති, ඒ ටිකට උත්තරේ ඔන්න ඉතිරි කතාවේ තියෙනවා. සසරෙත් ඕක මට කරලා තියෙනවා කියලා තියෙනවා කියලා තේලෝ වාද ජාතකයේ දේශනා කළා බුදුහාමුදුරු. අර ප්‍රශ්නේ මතු කරපු භික්ෂුන් වහන්සේලාට තෙන්දි බුදුරජාණන් වහන්සේ අතීත කතාව පෙන්වලා දෙනවා. අපි දැන් ඒකත් පොඩ්ඩක් අහලා එතන තියෙන උත්තරය මොකක්ද? යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරු රජකම් කරන කාලේ අපේ බෝධිසත්වයෝ ඉපදුනා බ්‍රාහ්මණ කුලයක. ඉපදිලා හිමාල වනයේ භාවනානුයෝගීව කටයුතු කළා. බෝධිසත්වයෝ ගොඩක් විට මිනිස්සු අතර ඉපදුනාට වැඩිකල් මිනිස්සු අතර හිටියේ නැහැ. තමන්ගේ අරමුණට මොකක් වුණාද? අරමුණට කියන්නේ බුද්ධත්වයට අවශ්‍ය කරන පාරමිතා පුරන්න, සම්පූර්ණ කරන්න මොකක් වුණාද? වනගත වුණා. ඒක ත්‍රිසංගත ආත්මවල ඉපදුනත් එහෙමයි. බෝධිසත්වය රජකම් අත්හැරිය ඒ අය අතර වැඩිකල් හිටියේ නැහැ. අයින් වුණා එතෙන්. දැන් මෙදත් බෝධිසත්වෝ වැඩිකල් හිටියේ නැහැ. මිනිස්සුන්ගෙන් අයින් වෙලා තනියම හිටියේ කොහෙද? හිමාලේ භාවනානුයෝගී හිටියා. ඔබ සමහර විට අහලා ඇති, නැත්නම් අද දැනගන්න, මේ වනගතව ඉන්න කෙනෙක් ටික කාලයකට පස්සේ වනයෙන් එළියට එනවා. මොකටද? පිණ්ඩපාතයට. මොනවද පිණ්ඩපාතේ? ලුණු ඇඹුල්ලම්. කැලේ තියෙන කොලයක්, ගෙඩියක්, අලයක් වළඳන්න මොනවද ඕනේ? පිණ්ඩපාතේ පෑ. මේ ලුණු ඇඹුල්ලේ පෑ. නැතුව මේ දානේ ඇවිල්ලා අරන් ගියාට එක වේලක් විතරක් හරියන්නේ නැහැ. තමන් මොනවා හරි හදාගෙන තමයි කැලේට වෙලා මොකක් කරන්නේද? වලඳන කැලේ තියෙනවානේ කොළ ගෙඩි අල. ඒක දුෂ්කර ජීවිතයක්. හෙරුණා. හැබැයි ඒ දුෂ්කරතාවයේ සතුටින් ලබා ගත්තා. වැළඳ ගත්තා. මොකටද? තමන්ගේ අරමුණට යන්න. බෝධිසත්වයෝ එහෙමයි. බෝධිසත්වයෝ ඕන ආවා පිණ්ඩපාතයට. එදා ලුණු ඇඹුල් පිණ්ඩපාත. ඉතින් එදා මේ ලුණු ඇඹුල් ලබා ගන්න බෝධිසත්වයෝ ආවට පස්සේ බෝධිසත්වයින්ව සමච්චල් කරලා මේ පිරිස අතර අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් කෙනෙක් දානෙකට ආරාධනා කළා. කුලපුත්‍රයෙක් කියලා තියෙන්නේ පොතේ. එක කුලපුත්‍රයෙක් එදා දානෙකට ආරාධනා කළා බෝධිසත්වයින්ට. ගෙදර
ඉතින් බෝධිසත්වයෝ ගියා දානෙට. හැබැයි දානෙට සූදානම් කරලා තිබුණේ මොනවද? ඔක්කොම මස් මාංශ වර්ග. මොනවද ලෑසි කරලා තිබුණේ? ඔව් මස් මාළු තමයි ලෑසි කරලා තිබුණේ. දැන් ඔන්න හිතා ගන්න පුළුවන් අර කතාවත් එක්ක දැන් මේ මොකද්ද වෙන්නේත් කියලා. ඉතින් බෝධිසත්වයෝ දානෙ වැළඳුවා. ලැබිච්ච මස් මාංශ ආදියත් එක්ක දානෙ මොකක් කළාද? වැළඳුවා. පූජ කරපු දේ වැළඳුවා. ඊට පස්සේ දැන් මෙයාගේ යටි අරමුණක් තියෙනවනේ. මේ දානෙ ලෑස්ති කරපු කෙනා ඕන්න කියන්න පටන් ගත්තා. අවිහිංසාව ගැන කතා කරන ගමන් මොනවද? මස් මාළු කෑවා. මස් මාංශ ආදිය කෑවා නම් නුඹටත් මටත් ලැබෙන අකුසලයේ මොකක් කිව්වද? එකයි කියලා කිව්වා. කවුද කිව්වේ? අර මිනිස්සයා. ඉතින් බෝධිසත්වය මේකට මොන උත්තරයක් දුන්නා? මොකද්ද දුන්න උත්තරේ? දීපු උත්තරේ මේකේ තියෙනවා. මා නොදෙනුවත් නුඹ නුඹේ දරුවෙක් මරලා මස් කරලා මට පූජ කළා. මොකද්ද? නුඹ කෙරෙහි අනුකම්පාවෙන් මං එය වළඳනවා. ආහාරයේ ස්වභාවය ඔච්චරයි. එතනින් එහා දෙයක් මට නෑ කිව්වා. පූජ කළේ නුඹ දානේ. නුඹ පූජ කරපු දේ නුඹ කෙරෙහි අනුකම්පාවෙන් මම මොකක් කළාද? වෙනඳුති ආහාරයේ උතනින් එහා සම්බන්ධයක් මට නෑ කිව්වා. හරි සරලයි උත්තරේ. කාරණේ ටිකක් හිතා බලන්න. තේරුණාද කියන්නේ? දානේ පූජ කරනවා. පූජා කරන දානේ පූජ කරන කෙරා කෙනෙහි අනුකම්පාවෙන් මොකක් කරනවද? වළඳනවා. දැන් ඔය වගේම ගැටලුවක් ඔයගොල්ලන්ට ආයෙ මතුවෙච්ච තැනක් තියෙනවනේ. අර චුන්ද කර්මර පුත්‍ර නේද? දුන්නු අවසාන දානේ මොකද්ද? ඒකට කියනවා සූකර මද්දව කියලා. ඒ කියන්නේ විවිධ විවාදාපන්න පත තියෙනවා. ඉතින් මම ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒකෙදි දුන්නා කියනවා සමහරු ඌරුමස් කියනවා. සමහරු ඌරන් විසින් තලපු උණ ගොබ ව්‍යංජනයක් කියලා කියනවා. සමහරු හතු වර්ගයක් කියලා කියනවා. ඒ වගේ විවාදාපන්න කාරණා එහා සම්බන්ධව තියෙනවා. අපිට නිකන් හරි අවබෝධයක් නැතුව අපි ඒව ලොකුට කතා කරන්න යන්න ඕනේ නැනේ නේද? ඉතින් එතනදිත් බුදුරජාණන් වහන්සේ සමහර විට දකින්න ඇති මේ ආහාරයේ වැළඳීමෙන් මගේ රෝගේ මොකක් වෙනවා කියන එක. බුදුහාමරන්ට ඒ වෙනකොටත් තිබුණානේ ලෙඩක් ලෝහිත පක්ඛන්දිකා කියන ලේ අතිසාර. ඒක වැඩි වුණා. හැබැයි බුදුහාමුදුරු ඒ දාන්නේ නොවලඳා හිටියේ නැහැ. ඇයි වැළඳුවේ? ආන්න දානේ පූජ කරපු චුන්ද කර්මාර පුත්‍ර කෙරෙහි මොකද්ද? අනු කම්පාවෙන් ලැබුණු දේ වැළඳුවා. ඒක ලස්සනටම පැහැදිලි කරන්නේ අන්තිම මොහොතේ බුදුහාමුදුරුවෝ. මොකද්ද? කොහොමද අම්මා ඒක පැහැදිලි කරන්නේ? ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා මිනිස්සු අතර මතයක් ගොඩනැගෙන්න පුළුවන් මේ චුන්ද කරුමාර පුත්‍ර දීපු දානෙ නිසා තමයි බුදුහාමුදුරුවෝ මොකක් වුණේ? පිරිනුවම් පෑවේ. ඒකෙන් තමයි ලෙඩේ වැඩි වුණේ. දැක්කද? මතයක් ඇති වෙන්න පුළුවන්. ආන්න ඒක වළක්වන්න බුදුහාරෝ මොකද්ද කරන්නේ? ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා ආනන්ද ඔය සුජාතාව පූජ කළානේ කිරිපිඬු. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙර දිනේ වැළඳුවේ කිරිපිඬු දාන. ඒ දානෙත් අද පූජා කරපු මේ දානෙත් චුන්ද කරුමාර පුත්‍රගේ ආනිසංස මොකද්ද? ඒක හා සමානයි. මේකේ වෙනසක් නෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ හරියට දුර හිතුවා. තේරුණා නේද කියන දේ? මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම ලැබෙන දේ වළඳන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් පමණයි. එතනින් එහා මට මේ ආහාරයත් එක්ක සම්බන්ධයක් නෑ. කාරණේ සරලයි. තේරුණා නේද කියන දේ? ඉතින් මේ කාරණේ සඳහන් කරපු බෝධිසත්වයෝ හිමාලයට වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි එදා බරණැස ඉපදිලා අර විදිහටම මට චෝදනා කරපු තරුණයා තමයි නැත්තම් දානේ පූජ කරපු කෙනා තමයි අද මේ කවුරු වෙලා ඉන්නේද? නිගණ්ඨනාත පුත්ත ජෛන මහාවීර වෙලා ඉපදිලා ඉන්නේ. එදත් හිමාලයේ ඉඳලා ලුණු ඇඹුල් හොයාගෙන ආපු මම මට ලැබිච්ච ආරාධනාව තුල බලෙන් ගිහිල්ලා දානේ වැළඳුවා නෙමෙයි.
මට මේ මස් මාංශ ඕනි කියලා වැළඳුවත් නෙවෙයි නේද? පූජාව කළ වළඳපු කෙනා තමයි කවුද? මම. අදත් ඔය චෝදනාව ඒ විදිහටම එල්ල කරනවා. කවුද? නිගණ්ඨනාත උත්ත. ඔක අද විතරක් කරපු එකක් නෙවෙයි. එහෙනම් මොකද්ද? එදත් ඕනම්ම තේලෝ වාද ජාතකය. පාඩම් ගොඩක් තියෙනවා. ඒක කියන්නේ ශ්‍රමණ තවුස් උත්තමයෝ සදහෙත්තෝ තමන්ට සූදානම් කරන කවර ආහාරයක් වුවත් මොකක් කරනවද? වළඳන. ඔය හා සම්බන්ධ බණ කතා ගොඩක් තියෙනවා. තවත් කතා තියෙනවා. තේරුණා? ඒ පූජා කරන දායකයාගේ අනුකම් කෙරෙහි අනුකම්පාව. හැබැයි යම් යම් දේවල් ඉල්ලා සිටිනවා නම් අපි ඔබෙන් ඒක වැරදි. මේ ඕනි මේ ඕනි මේව හදන්න ඕනි. හාමුදුරු කෙනෙකුට එහෙම ඉල්ලන්න බෑ. ඒක වැරදි. එහෙම ඉල්ලන්න බෑ. මං කියන්නේ දානෙ විතරක් නෙවෙයි වෙන කිසි දෙයක්වත් මොකද්ද? ඉල්ලන්න බෑ. දායකයෝ කැමැත්තෙන් පූජා කරයි. කල යුත්තක්ම තියනවා නම් කළොත් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒකත් දායකින්ගේ මොකද්ද? කැමැත්තට අනුව. අපි බරක් වෙන්න බෑ කාටද? දායකින්ට. ඒක පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ බඹරා මලේ පැහැයටත් මලටත් හානියක් නොකර මොනවද අරන් යන්නේ? රොන් අරන් යනවා. ආන් එහෙමයි අපිට කිව්වේ. මම බඹරා මලේ පාටට හානියක් කරන්නේ නැහෙනි රොන් ගනිත්. එතනද කියන්නේ? මලට හානියක් කරන්නේත් නැහැ. අරන් යන්නේ පැණි ටික විතරයි. ආන් මේ විදිහට තමයි භික්ෂුවට මොකක් කරන්න කියලා තියෙන්නේ? කටයුතු කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේ ජාතක කතාව ඇස්සේ අම්මේ තේලෝ වාද ජාතක කතාව ඇස්සේ දැනගන්න කාරණා ඕගොල්ලන්ටත් තියෙනවා. ඒ වගේම දැනගන්න කාරණා කාටද? මේ බණ කියන හාමුදුරු නමක් විදිහට මටත් තියෙනවා. අපි දෙගොල්ලන්ටම වටින ජාතක කතාවක් තමයි මොකද්ද? තේලෝ වාද ජාතකය. දැන් ඔయిత වඩා 얘 ගැන කාරණා කතා කරන්නේ නැහැ. අපි දැන් එන්න ඕනේ අද ගාතාවට. අද බණ කතාවට. මං ওই කාරණේ කියලා දුන්නේ ඇයි කියන එකත් අද කතාව කියලා දෙද්දි තේරෙයි ඈ. ඕම් බලන්න. යෝ සාසනං අරහං තං අරියානං ධම්ම ජීවිතං ජීවින පටික්කෝසති දුම්මේදෝ දිට්ඨින් නිස්සාය පාපිකං පලානි කට්ට කස්සේව අත්ත ඝඤ්ඤාය පල්ලති. මේක අම්මලාට පාලියෙන් කිව්වට තේරෙන්නේ නැති හින්දා අපි බලමු සිංහල අදහස මේකේ. ඕම් බලන්න. යම් අනුවනෙක්. අනුවනයා කියලා කියන්නේ කාටද? අපි කියන්නේ මෝඩයා කියලා. නුවන නැති කෙනාට කියනවා මොකක් කියලා? මෝඩයා කියලා කියනවා. යම් අනුවනෙක්. තමාගේ පව් වැරදි අදහස් නිසා. වැරදි අදහස් නිසා. පෞකාර වූ වැරදි අදහස් නිසා. කවුද? අනුවනයෙක්. රහත් වූ දෙහැමින් ජීවත් වෙන සුළු වූ. රහත් වෙලා දෙහැමිව ජීවත් වෙන කෙනෙකුට. මොකද්ද? අරිය ආර්යන්ගේ අනුසස්. ආර්යන්ගේ අනුසස් කියන්නේ උතුම් අයට ලැබෙන දේවල්. ආනිසංස ඒ කියන්නේ දහම් දෙසුම්. වලකාද වලක්වයිද? හුණගසේ පළගැන්මෙන්ම හුණගහේ නැස්ම සිද්ධ වෙනවා. මේ ගාථාවේ කියනවා පලානි කට්ට කස්සේව. උණගහේ මල් හැදෙනකොට උණගහ මොකක් වෙනවද? ඉවරයි. උණ පඳුර එතනින් ඉවරයි. ආන උණගහේ පළහට ගැන්මෙන් උණගහ නැසෙනවා වගේ තමම්ම මොකක් වෙනවද? විනාශයට පත් වෙනවා. තේරුන්නේ නැහැ. තාම තේරුන්නේ නැහැ. ඔය එකපාරයිනේ අපි ඉගෙන ගත්තේ. ආ දැන් අපි සරල අදහසක් ආයේ ගමුකෝ. මොකද්ද මේ කියුවේ? යම් අනුවනයේ. තේරුණාද?
යහපත් ජීවිතයක් ගුණසම්පන්න ජීවිතයක් ගෙවෙන. මෙතන පැහැදිලි කරන්නේ දැහැමි ජීවිතයක් ගෙවෙන කෙනෙකුට මොකද කරනවා කියලා කියන්නේ. ඒ දැහැමි ජීවිතයේ ගෙවෙන කෙනාගේ අනුසස් නොදැන. එයා ගෙවෙන ජීවිතයේ පිළිබඳව දන්නේ නැහැ. දන්නෙත් නැහැ. නොදැන මොකක් කරනවද? නොයේක් නින්දා අපහාස එල්ල කරනවා. පැහැදිලිද කියන්නේ? ආන් එහෙම නැත්තම් ධර්මයට බාධා කරනවා. කරන හොඳ වැඩේට මොකක් කරනවද? බාධා කරනවා. දන්නේ නැහැ. නොදෙන ඔහේ කියනවා. යම් යම් දේවල් කරනවා. බාධා එල්ල කරනවා. ආන් එහෙම බාධා කරන කෙනා හරියට මොකක් වගේ කිව්වද? උණගහේ මල් හට ගන්නකොට උණගහ ඉවරයි. ආන් මේ වගේ තමන්ම කරගන්න ඒවයින්ද තමන්ම මොකක් වෙනවද? විනාශයට පත් වෙනවා. දැන් ටිකක් පැහැදිලි නේද ධම්මේ? ඔක මම මෙහෙමත් කියලා දෙන්නම්කෝ. ඔය මේ විහිං නැහෙන කාරණා තියෙනවා. ඒක බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. මෙතන නෙමෙයි වෙන තැනයි. විහිං නැහෙන කාරණ තමන් විසින්ම තමන් කරන කියන දේවල් එක්ක මොනවද විනාශයට පත් වෙන දේවල් තියෙනවා. එම්මා එකක් දෙකක් කියන්නම් ඕගොල්ලන්ට දැනගන්න. එකක්. ඔය මේ සර්පයෝ මේ පිත බහාලපු තැන් තියෙනවා. බල්ලා කොච්චර හරි ඉව කරනවානේ. බල්ලාගේ පුරුද්ද තමයි කොච්චර හරි මොකක් කරන්නේ ඉව කර බැලීම. ඔය බල්ලෝ ඒ පිත බහාලපු තැන්වලත් ගිහිල්ලා මොකක් කරනවද? ආන් ඔය සර්ප පිත හරි විසයි. ඒව ගැවෙනවලු. එතකොට කොහෙද බල්ලගේ හොම්බේ? හරි. ඊළඟට තමයි ඔය සර්පයෝ එහෙම ඉන්න තැන්වලට ගිහිල්ලත් බල්ලා මොකක් කරනවද? ඉව කරලා බලනවා. බල්ලා ඉව කරලා බලන්න ළඟට කිට්ට වෙනකොට සර්පයා විස විදිනවා. තේරුණාද කියන්නේ? විස විද්දහම ඒව ගැවෙනවා. කොහෙද බල්ලගේ? මෙච්චර කාලයක් සැර නැතුව හිටපු බල්ලා අර විස ගැවුනම මොකක් වෙනවලුද? සැර වෙනවා. ඕන්න හොඳට කීකරුව හිටපු බල්ලා දැන් මොකක් වුණාද? සැර වුණා. තේරුණාද? මේ බණ පොතේ තියෙන කාරණා. දැන් හොඳට හිටපු එකා මොකක් වුණාද? සැර වුණා. දැන් බල්ලා අහුවෙන කෙනාව හපා කන්න පටන් ගන්නවා. එතකොට වැඩි කල් කන්න හම්බ වෙනවද බල්ලට? කන්න හම්බ වෙන්නේ නැහැ. බල්ලා කනවා කාගෙන් හරි නේද? එතකොට දැන් හොඳට හිටපු බල්ලා සැර වුණේ ඌගේ වාසනාවටද අවාසනාවටද? දැක්කද තේරෙන්නේ? වෙච්ච දේ දැක්කද? ඕන එක තැන. ඊළඟට අපි බුදුමල්ල වුණත්, gedara watte වුණත් හිටෝල ඇති කෙහෙල් ගස් එහෙම තියෙනවා හිටෝල. කෙහෙල් පැලයක් හිටෙව්වහම අපි මොකද කරන්නේ? ඒක පස්ලනවා නේද? ඒකට පස්ල කඳ ගහ මොකක් කරනවද? ලොකු ගහක් බවට පත් කරනවා. කෙහෙල් ගහ කඳ ලොකු වෙන තරමට තමයි, සරු වෙච්ච තරමට තමයි හැදෙන කැනත් මොකද්ද? සරු වෙන නේද? ඒ කියන්නේ පෝර පස්ලල නැත්තම් නිකා මොහේ හැදෙන කෙහෙල් ගහක් නම් ඒකෙන් හැදෙන කැනත් මොකද්ද? නිකාන් ඇට්ටකුණා වෙච්ච චූටි මිය ඇහුලඟිලි වගේ ගෙඩි තියෙන කෙහෙල් කන්නේ හැදෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? ඔව් ගහක වුණත් අත්තක් කැපුවත් ඒක දාන්නේ කොහෙටද? කෙහෙල් ගහ මුලට. කුණු ටික රොඩු ටික එකතු කරලා දාන්නේ කෙහෙල් ගහ මුලට. මොකක් වෙන්නද? පෝර වෙන්න. ඒතර තමයි ගහ හොඳට සරුවට හැදෙන්නේ. ඉතින් සරුවට ගහ හැදිලා කෙහෙල් කනක් ඒකෙන් වැටෙනවා. වැටිලා කාලයා ගෑවෑමෙන් කෙහෙල් ගෙඩි ටික මේරුවට පස්සේ අපි කන මොකක් කරගන්නවද? කපා ගන්නවා. ඒතර ගහෙන් වැඩක් තියෙනවද? ඒ වුණාට අපි හැදුවේ මොකද්ද? අපි හැදුවේ කන නෙවෙයි, හැදුවේ මොකද්ද? ගහ. හැබැයි ගහෙන් කනක් වැටෙනකොට කෙහෙල් ගහෙන් අපිට වැඩක් නැහැ. අපි ගන්නෙ කපල මොකද්ද? එහෙනම් ඉතින් කෙහෙල් ගහේ කනක් හැදුනේ ගහේ මොකටද? විනාශයට, අවසානයට. ඔන්න කාරණා දෙකයි. තේරුණාද? හොඳට හිටියේ බල්ලා සැරවුනේ උගේ අවාසනාවට. තේරුණාද? කෙහෙල් ගහේ කන හැදුනේ ගහේ අවාසනාවට. තුන්වෙනි කාරණේ විදිහට පැහැදිලි කරන්නේ ඔය මෙතන හම්බු වෙච්ච උපමාව. ඔය සූත්‍ර දේශනා. මොකද්ද? උණ ගහේ කාලයාගේ ඇවෑමෙන් මොකද්ද? මල් හැදෙන. කාලයාගේ ඇවෑමෙන් උණ ගහේ මල් හැදුන ගමන් උණ පඳුරම මොකද්ද?
ඒකෙන් කොහේ හෝ පැලයක් ගිහින් හිටෙව්ව නම් ඒ පැලෙත් මොකක් වෙනවද? ඉවර වෙලා යනවා. එතකොට දැන් උණ ගහේ මල් පිපෙන්නේ නම් පූජ කරන්න නෙමෙයි. තේරුණාද කියන්නේ? ඒ පඳුර ඉවරයි එතන. පඳුර ඉවරයි. එහෙනම් උණ පඳුරේ මල් හැදුනේ උණ පඳුරේ අවාසනාව. තුනයි. තව එක කාරණයක් තියෙනවා. කොටලුවා කියලා සතෙක් ඉන්නවා. කොටලුවාගේ ගෑනු සතා හඳුන්වන්නේ කොටලු දෙන කියලයි. කොටලු දෙන පැටියෙක් හම්බ වෙන්න ඉන්නකොට හරි උජාරුවෙන්ලු ඉන්නේ. ඇයි? තමන් අම්මා කෙනෙක් වෙලා. තේරුණාද කියන්නේ? පැටියෙක් හම්බ වෙන්න ඉන්නවා. කාට කොටලු දෙනට හරි උජාරුවෙන් ඉන්නවා ඉතින්. හැබැයි කොටලු දෙන දන්නැල්ලු පැටිය හම්බ වෙනකොට තමන් මොකක් වෙනවා කියන එක. මැරෙන බව. කොටලු දෙන මොකක් වෙනවද? මම එහෙම තව සත්තු ඉන්නවා. තව කුණ කටු වගේ ගෑනු සත්තත් අන්න එහෙමද. මම අහලා තියෙනවා. ඔගොල්ලෝ අහලා නැද්ද? ඒක මේ බණ කතාවේ තියෙන එකක් නෙමෙයි. මේ අහලා තියෙන කතාව. කුණ කටු වගේ ගෑනු සතා පැටව හම්බෙන්න ඉන්නකොට කුණ කටු අම්මා කරන්නේ කොච්චර හරි වේගින් යනවා. ඇයි? වේදනාව දරාගන්නවා. රළු පරළු තැන් වලින් යන්නේ. ගල් උඩින් මුල් උඩින් රළු පරළු තැන් වලින් යනවා. ඇයි? වේදනාව. එතකොට දැන් මෙයා නිතර කොච්චර හරි යනකොට දිගට දිගට යනකොට මේ ඇඟ යට මොකක් වෙනවද? කොච්චර හරි ඇතිල් දෙනවා. ඇතිල්ලිලා 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 ගෙවෙනවා. ගෙවුනම මොකද වෙන්නේ? පුපුරනවා. ගෙවිලම මොකක් වෙනවද? පුපුරනවා. පුපුරනකොට ගුණ කටුව මැරෙනවා. පැටව ටික එළියට එනවා. පැටව ඉස්සෙල්ලම කන්නේ කවුද? කවද ඉස්සෙල්ලම කන්නේ? අම්මා. එයාලා දන්නේ. තේරෙනවද කියන්නේ? ඒ නිසා තමයි අනික් සර්පයාගේ කුණ කටුවගේ වෙනසක් තියෙන්නේ. මොකද්ද වෙනස? අනික් සත්තු නම් කෙනෙක් එනව දැක්කම මොකක් වෙනවද? අයින් වෙනවනේ. දැන් කුණ කටුව එහෙම අයින් වෙන්නේ නැහැ. කුණ කටුව ඇවිල්ලා කන සතේ. එහෙම නේද? කුණ කටුව කියන සතා මේ ළඟට ඇවිල්ලා මොකක් කරනවද? දෂ්ට කරනවා. ඉතින් මට හිතෙන්නේ මේ වගේ වෛරී සිතුවිලි ඇති වෙන්නේ ඇත්තෙත් කුණ කටුවට මොකක් නිසාද? ඒ නිසාම වෙන්නත් පුළුවන්. එහෙම දේවල් තියෙනවා මේ පරිසරේ. තේරුණා? ඉතින් මට මෙතන මතු කරන්න ඕනේ උනේ ඔයගොල්ලන්ට සමහර දේවල් සමහර කාරණා අපිට ලැබෙන්නේ හොඳටම නෙමෙයි මොකටද? විනාසෙට. ඉතින් මේ ගාථාවස්යෙන් මම මතු කරන්නේ තමන් තමන් නිකන් විහිං එහෙම නැහෙන්න එපා. දැන් මේක කියන්නේ ඒක. දන්නෙත් නැහැ. කිසිම දෙයක් නොදෙන නිකරුණේ මොකක් කරනවද? තව කෙනෙක්ගේ පින වලකනවා. දැන් මේක කියන්නේ නම් දහම් දෙසුම වලකාද බණ ටික අහන්නේ යෑම හා සම්බන්ධ කතාවක් මෙතන තියෙන්නේ. මම කතාව කිව්වා ඔයගොල්ලන්ට තේරෙයි. මේක වැලැක්කුවා. දන්නේ නොදෙන මොකක් කරනවද? වැලැක්කුවා. දැන් නිකන් හිතන්නකෝ මහත්තයා පින්කමක් කරනවා. ගෙදර. මං ඒක වලක්වනවා. කරන්න දෙන්නේ නැහැ. මං කොච්චර අපරාධයක්ද කරගන්නේ? කොයිතරම් බරපතල අකුසලයක්ද කරගන්නේ? තේරුණාද කියන්නේ? ඇයි? ඔබතුමා වටිනා වැඩ සමහර විටේ ඔබතුමාගේ ජීවිතේ ඔබතුමා කරගන්න ලස්සනම පින්කම්. ඔබතුමාගේ මරණාසන්න මොහොතෙදිත් මතුවෙන පින්කම්. ඔයාගේ සුගතියට හේතු වෙන පින්කම්. අනේ මම ඒක මොකක් කළාද? මම බලන්න උගිතේ. කොයි තරම් බරපතල කර්මයක්ද මං කරගන්නේ කියලා. ඊළඟට තව මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා මහත්තයා. දැන් මිනිස්සු පින්කම් කරනවනේ ගෙවල් වල. ගෙවල් වල විවිධ පින්කම් කරනවා. පිරිත් පින්කම් කරනවා, කටින පින්කම් කරනවා, ධර්ම දානමය පින්කම් කරනවා, වැඩිහිටි නිවාසවලට දාන දෙනවා, ළමා නිවාසවලට දාන දෙනවා, බලු කපුටන්ට දාන දෙනවා. ඔය ඔක්කොම පින්කම්නේ නේද? ඕන් ඔයා මහන්සි වෙලා කරනවා පින්කම්. ඔය ගමේ ඉන්නවා සමහර අය මොකුත් දන්නේ නැහැ. ඇවිල්ලා ඕක පිළිබඳ විවේචන ඉදිරිපත් කරනවා. කරලා අර ඔයා හරි සතුටින් කරපු පින්කමෙහි පින මොකක් කරනවද යා? ආන්න ඊට පස්සේ ඒකත් එහෙමද කියලා ඔයාගේ හිතේ තිබිච්ච සතුට මොකක් වෙනවද? කරන්නේ නැද්ද ඔය වගේ වැඩ? ඔය වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. මට සමහරු කියපුවත් තියෙන. දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. තේරුණාද? Taman හරියට දන්නේ. මම සමහර අයට දොසුත් කියලා තිනවා. ඔයා මොනවද දැනගෙනද මෙහෙම කතා කළේ? ඒ මනුස්සයා කොච්චර දුක් විඳලා දේ පින්කම කළේ? ඔයා මෙහෙම දෙයක් කිව්වහම මේ පින්කමේ තිබිච්ච වටිනාකමට මොකක් දුන්නේ යාට? මට ප්‍රශ්නයක් නැහැ.
තේරෙනවද කියන්නේ? ආන්න එහෙම හරි ඊර්ෂ්‍යා සහගතව කටයුතු කරන මිනිස්සු ඉන්නවා. ඇත්තටම කාරණේ ඇත්ත වුණත් අපි එහෙම කියන්න යන්න ඕනි නෑ. අර මිනිස්සයා ඒ දේ කරලා සතුටින් ඉන්නේ. අපි ඒක හොඳයි කියලා මොකක් කරන්න ඕනේද? අගය කරන්න ඕනේ. මේ හරි මෝඩ පඬිතුයෝ ඉන්නවා දැන් මේ ගම්වල බිහි වෙච්ච. ඔව් සියල්ල දන්නෝ වගේ හරියට ඉන්නෝ එහෙමයි. මම මේ බය නැතුව මේ බනවලට කියන්නෙත් ඒකයි. මේව රටට යන්න ඕනේ නිසා. අපිටත් එනවා එහෙම පණවිඩ. මේ ගෙවල් වල අම්මලා හවසට මල් ටික පූජා කරන එක පවා වලක්වන්න කටයුතු කරන අය ඉන්නවා මේ ගම්වල. ඒක වැරදි කියයි. gedara pin denne pa කියයි. තමන්ගේ අම්මට තාත්තට අම්ම පින් දෙන්නේ නැතුව මොකෝ අල්ලපු ගෙවල් වල ඇවිල්ලා පින් දෙන මේ නේද? ඔබතුමිය බුද්ධ පූජාව තියෙනවා නම් බුද්ධ පූජාව තියලා මේ මියගිය අම්මට තාත්තට මොකක් කරන්න ඕනිද? පින් දෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? වෙන කවුරු පින් දෙන්නද අපේ අම්මා තාත්තට? දෙයියනේ අපි ජීවත් වෙන්නේ මිනිස්සු නිසා. ලැබෙන හැම ඉඩකදීම චූටි හරි දෙයක් කළා නම් ඒ තැනදී අපි මොකක් කරන්න ඕනිද? ඒ මිනිස්සුන්ට පින් අනුමෝදන් කරන්න ඕනිසා මේ ගාථාව හරි වටිනව මහත්තයාදට. තව කෙනෙක් කරන දෙයක් මොකක් කරන්න එපාද? වලක්වන්න එපා. තව කෙනෙක්ගේ ගුණය අගුණ කරලා කියන්න යන්න එපා. අපි දන්නේ නැහැ ඒවා. නොදන්න දේවල් මොකක් කරන්න එපාද? කතා කරන්න එපා. දැන් මම පෞද්ගලිකව හරි පරිස්සම් වෙනවා මිනිස්සෙක් කරන කියන දේවල් වලදී අපෙන් ඇහුවත් උපදේශක් දෙන්නේ යෑමේදී. හරි ප්‍රවේශමින් ඒව කරන්න ඕනේ. තේරුණාද කියන්නේ? දැන් මොකද ඒව හරි සංවේදී කාරණානේ මහත්තය. මිනිස්සෙගේ ජීවිතයට සම්බන්ධ නේද? හරි සංවේදී කාරණා. අපි හරි ප්‍රවේශමින් ඒව අපි කතා කරන්න ඕනේ. සමහරු මොකුත් නැහැ ඒව හොයලා බලන්නෙත් නැහැ. අද පින්කම తిව්වා නම් හෙට ගිහිල්ලා අරකේ අඩුපාඩු ටිකක් මතු කරලා මොනවා හරි ඔළුවට අර මිනිස්සයාගේ දාලා අර පින්කම විනාශ කරලා එන මිනිස්සු ඉන්නවා. කොහේ යන්නද මන් දන්නේ නැහැ පවුකාරකම් කරලා. තේරුණාද කියන්නේ? ඕම් මේ කතාව කිව්වම ඕගොල්ලන්ට මේක තේරෙයි හොඳේ. ඕම් බලන්නකෝ කතාව, බණ කතාව මේ ගාතාවට තියෙන. සැවැත් නුවර හිටියා සැදැහැති උපාසිකාවක්. සැදැහැති උපාසිකාවක් හිටියා. මේ උපාසක අම්මා එක හාමුදුරු නමකට මවක්සේ සැලකුවා. එහෙම අම්මලා ඉන්නවනේ. දැන් මේ අපේ ගම්වලත් ඉන්නවා. අපේ ගම්වල විතරක් නෙමෙයි අපිට නම් එහෙම හැමතැනදීම හම්බ වෙලා තියෙනවා. තේරුණාද? ඇයි? ගොඩාක් අම්මලා තාත්තලා අපිට සලකන්නේ තමන්ගේම දරුවන්සේ. දැන් මම ඒක හරියට අත්විඳින කෙනෙක්. අපිට යන තැන එහෙම මිනිස්සු හම්බ වෙනවා. හරි? කියන්නෙත් එහෙමයි. මගේ පුතෙක් වගේ ඔබ වහන්සේ. හරි ආදරෙන් කතා කරන අම්මලා ඉන්නවා. තාත්තලා ඉන්නවා. දෙගොල්ලොම ඉන්නවා. දැන් මෙතන මේ අම්මා තමන්ගෙම දරුවෙකුට සේමේ හාමුදුරුවන්ට මොකක් කළාද? සැලකුවා. ඉතින් දැන් මේ කතාවේ හාමුදුරු කෙනෙක් සම්බන්ධයි. ඒකට අනිත් ටික ඔයගොල්ලෝ හිතාගන්න. කාල කියලා තමයි මේ හාමුදුරුව හැඳින්නේ, කාල තෙරුන් කියලා. ඉතින් මේ හාමුදුරුව ටිකක් සිව්පසයට ගිජුයි. මොනවද මේ සිව්පසය කිව්වේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. මේවට ගිජුයි. දැන් අම්මා මේ කිසි අඩුපාඩුවක් නැතුව මොකක් කරනවා? මේ හැමදේම ලබා දෙනවා. මේ හාමුදුරුවන්ට කිසිම අඩුපාඩුවක් කලේ නැහැ. ඉතින් දැන් මෙහෙම කටයුතු කරගෙන ඉන්නේදී මේ අම්මට මේ ආස හිතෙනවා, මේ බුදුහාමුදුරුවෝ හමු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහන්න. දැන් කාටද මේ ආසාව ඇති වෙන්නේ? අර අවාර ශ්‍රද්ධාවන්ත අම්මට. තේරෙනවද? හැබැයි මේ හාමුදුරුව මේක වැළැක්කුවනේ. මේ හාමුදුරුව මේකට යන්න දෙන්නෙම නිකන් හිතන්නකෝ. දැන් මේ බුදුහාමුදුරුව වැඩ ඉන්නේ නැති හාමුදුරු නම සිව්පසයට තමන්ට ලැබෙන සිව්පසයට ගිචුව බුදුහාමුදුරුව මුණ ගැහෙන්නවත් යන්න දුන්නේ නැහැ. ඕම් බලන්නකෝ ඇති වෙච්ච තත්ත්වය. තේරුණාද කියන්නේ? ඒ වගේ ගැටලු අදත් තියෙනවා මහත්තයා. අදත් තියෙනවා. කැමති ආමුදුරු කෙනෙක් වඩම්මගෙන බණපදයක් අහන්න නැහැ. ඔග ගම්වල තියෙන ගැට. තේරුණාද කියන්නේ? ගමේ ඉන්න කෙනෙකුට කැමති තැනකට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න නැහැ. ඔය වගේ ගැටලු අද තියෙනවා. මේවා වැරදි. හරි?
අම්ම කැමති තැනකට ගිහිල්ල මොකක්ද. කවදාවත් අපි විවේචනය කරන්න යන්න ඕනේ. ඒක අම්මගේ කැමැත්ත. අපි හරියට යමක් කරන්න නැත්තං ඒ තමන් කැමති තැනකට ගිහිල්ල එක කරගන්නත. තෙරවාද කියද. එහෙමනම් අපි ඒක හරියට මොකක්ද කරන්න. අපි හරියට කරනවා නම් අපි තව තැනකට යන්නේ නැහැ. යනවද එහෙම? එහෙම යන්නේ. දැන් මේව මේ පන්සල් අරෝ මේවා කියලා අපේ දායක අපේ හතර peeru අරෝ මේ ඌව නිකන් බදාගෙන ඉඳලා වැඩ. ඔය හතර peeru දාලා යනවා අපි, ඔය දායකයෝත් දාලා යනවා අපි. මොකෝ අපි හැමදාම ජීවත් වෙනවද? ඔය එකක්වත් හැමදාම කෙරෙන දේවල් නෙමෙයි. තේරුණාද කියන්නේ? මේ අම්මව වැලැක්කුවා. කවුරු හම්බ වෙන්නේ යන්නේ ඒකද? බුදුහාමුදුරු හම්බ වෙන්නේ යන්නේ ඒක. මොකට කෑදරකමටද? තමන්ට ලැබෙන දානෙට කෑදරකම. මේ හාමුදුරුව කරපු දෙන්නේ. තේරුණාද කියන්නේ? හැබැයි මේ අම්මා ගමේ ඉන්න කෙනානේ. දැන් ගමේ අනිත් අය යනවා කවුරු හම්බ වෙන්නද? ඉතින් මේ අම්මාට ඒ අය ඇවිල්ලා කියනවා. මොනවද කියන්නේ? අද බණට කිව්වේ මේවා, අද බණට කිව්වේ මේවා කියලා කියලාද? දැන් අම්මගේ ආසාව බුදුහාමුදුරුව බැහැදකින්න යන්න එන්න මොකක් වෙනවද? අඩු වෙනවද වැඩි වෙනවද? දැන් වැඩි වෙනවා මහත්තයා. තේරුණාද? දවසක් මේ අම්මා දානි ටික ගෙදර ලෑස්ති කළා. දුව හිටියා ගෙදර. තේරුණාද? දානි ටික සූදානම් කරලා දුවට දානේ බෙදන්න කියලා අම්මා ගියා. කොහෙද ගියේ? බුදුහාමුදුරුව මුණ ගැහේ. තේරුණාද කියන්නේ? හාමුදුරුව දානෙට වැඩියා අම්මා නෑ. කවුද ඉන්නේ? දුව විතරයි. දානෙවත් නොවලඳපු මේ අම්මා, මේ හාමුදුරුව එහෙමම ගියා. කොහෙටද? ජේතවන. ඔන්න හිතා ගන්නකො වෙච්ච දේවල්, වෙන දේවල් නේ. හරි. එහෙම ගියා ජේතවනාරාමයට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බණ කියනවා. බුදුරජාණන් වහන්සේ බණ කියන තැන මේ අම්මා වාඩි වෙලා ඉන්නව. වෙහෙරට ඇවිල්ලා මේ උවැසිය දැක බුදුහාමුදුරු ඉස්සරහ මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? මේ කාන්තාව මෝඩයි. මේ මේකේ තියෙන විදිහමයි මම මේ කියන්නේ. හොඳයි. දැන් මේ හැමදාම දන් දීපු අම්මා. බුදුරජාණන් වහන්සේ මේ උවසිය මෝඩයි. සියුම් බණ දැනගත නොහැකි. ඔය ඔබ වහන්සේ දේශනා කරන හරි සියුම් කාරණා මෙයාට ඌව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දන් දීමේ අනුසස් විතරක් කිව්වන් ඇති කිව්වා. දැන් මේ හාමුදුරුව කවුද බුදුහාරවන්ට බණ කියන හැටි කියලා දෙන්නේ? ඔහොම බලන්නකෝ වෙච්ච දේවල්, වෙලා තියෙන දේවල්. ඉතින් මේ අද ගැන අපි පුදුම වෙන්න ඕනි නෑ මහත්තයෝ. තේරුණාද කියන්නේ? දෙ අර දානි ගැන විතරක් කියන්නේ කිව්වේ. දැන් එයාට හම්බ වෙනවනේ මොකද්ද? සිව්පසේ. එතනින් එහා බණ කියන්න ගියොත්, එතනින් එහා බණ අහලා අම්ම සසර ගමන කෙලවර කරගත්තොත් එයාට ලැබෙන සිව්පසේ මොකක් වෙනවද? නැති වෙනවනේ. ආම් බලන්න වලක්වපු හැටි. නොදන්න දේවල් මොකක් කරන්න ගිහිල්ලාද? කියන්න ගිහිල්ලා, කරන්න ගිහිල්ලා. දැක්ක නේද වෙච්ච දේ? හාන් එවෙලේ බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගේ හිතේ තියෙන නපුරු ගතිය දැක්කා. මෙතෙන්දි තමයි ඔය ගාථාව දේශනා කරන්නේ. මේ සිද්ධියේ හිතේ තියෙන නරක ගතිය, නපුරු ගතිය මොකද්ද? මේ බුදුහාමුදුරුවෝ බුදුනුවනට වහන් ගන්න බෑනේ අම්මා. දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පවිටු අදහසින් ඌ වගේ වැඩ කරන්න එපා. හොඳ හිතින් යමක් කියලා දුන්නට කමන්නේ. දැන් මේ කරන්නේ හොඳ හිතින්ද? නෑ, මේ කරන්නේ පවිටු අදහසින් නේද? ඇයි? බුදුහාමුදුරුවන්ගෙන් බණ ටික අහලා මේ අම්මා මොකක් වෙයිද? සසර ගමන කෙලවර කරගනි. එහෙම වුණොත් මට ලැබෙන දානේ සිව්පසේ නැති වෙයි. ඒක බුදුහාමුදුරුවන්ට හම්බ වෙයි කියන පවිටු අදහසින් තමයි මොකද්ද මේ වැඩේ? ඌ වගේ වැඩ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. යම් කෙනෙක් දැහැමි පැවතුම් මැතුව රහත්ව මේ කරන කටයුතු, එහෙම නැත්නම් අනුසස් නොදෙන් ඒවා වළක්වනවා නම්, ඒ කියන්නේ ලැබෙන දේ මොකක් කරනවද? වළක්වනවා නම් ඒවයි ඇති භයානක පැත්ත නොදෙන්. දැන් මේ හාමුදුරුව කළේ ඒකනේ. ආන්න උණගහේ මොකද්ද? මල් හැදෙනකොට උණගහ විනාශ වෙන්න වගේ තමනුත් මොකක් වෙනවද?
විනාසයට පත්වෙන. ඉතින් දැන් තේලෝවාද ජාතකෙත් මතක් කරගන්න. මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. ඇයි හාමුදුරුවෝ තේලෝවාද ජාතකය කියලා දුන්නේ කියන එකත් මතක් කරගන්න. ආහාරය අපිට අවශ්‍ය මොකටද? ජීවිතේ පවත්වගෙන යන සතුටින් ඔබ පූජ කරන දානේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අපිත් වළඳනවා මිසක් එතනින් එහා අපිට ආහාරයත් එක්ක සම්බන්ධයක් නැහැ. මේ හාමුදුරුවෝ සිව්පසයට ගිජුව Tamanට හම්බ වෙන දන්හැන්දට ගිජුව තමයි මොකක් කළේ? අර අම්මගේ නිවන පවා මොකක් කළා දිවෙත් වහලා තිවි යන්න දුන්නේ කවුරු දකින්නද? බුදුන් දකින්න. ඒවා හරි භයානක දේවල්. ඉතින් මේවා තේරුම් අරගෙන තමන් තමන්ගේ අරමුණට මොකක් කරන්න ඕනේද? කටයුතු කරන්න ඕනේ. නොදන්න දේවල් කතා කරන්න එපා. හොඳ දේ විවේචනය කරන්න එපා. හොඳ දේ කෙරෙන්නේ කොතනද? සතුටු සිතින් අපිත් මොකද කරන්න ඕනේ ඒකට? ඈ ඒකට පුළුවන් විදිහට උපකාරයක් කරලා පින් අනුමෝදන් වෙන්න බැරි නම් කටපියාගෙන මොකද පැත්තකට වෙලා ඉන්න නේද? එතකොට අකුසලයක් සිද්ධ වෙන්නේ නැ නැත්තම් නිකරුණේ තමන් මොකක් කරගෙනද? මහා අකුසලයක් සිද්ධ කරගෙන. විශේෂයෙන් පින්වතුනි පින්කම් පිළිබඳව කතා කරද්දී නම් හරි පරිස්සම් වෙන්න. මොකද බණ කතා ගොඩාක් තියෙනවා. මං කියලා දීලත් ඇති කටින්ද ගොඩාක් මිනිස්සු මොකක් කරගෙනද විනාශයට පත් වෙලා තියෙනවා. තමන් කළත් නෙවෙයි අනුන් කරපුවා මොකක් කළත් විවේචනය කර. නිසා ඔය වෙන දෙයක් මොනවා හරි කරනවා කියනවා වගේ නෙමෙයි පින්කමකදී නම් වචන පාවිච්චි කරද්දී ගොඩාක් මොකක් වෙන්න ඕනේද? පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ තුල තමනුත් එක පැත්තකින් හානිය කරගන්නවා. අනිත් පැත්තෙන් පින්කම කරපු කෙනාටත් මොකද්ද? ඔව් හිතේ අප්‍රසාදයක් ගොඩනගලා එයා මහන්සි වෙලා කරපු වැඩෙත් මොකක් කරනවද? විනාශයට පත් කරනවා. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා. ඒක තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතින් මීට වඩා අද අපිට කාලය නැහැ. වෙලාව අවසන් වෙලා තියෙනවා. අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වුණේ පින්කන්ද කරවිත පදිංචි පිරිසක් ඔය ඇත්තෝ. ඉතින් දුරකතර ගෙවාගෙන උදේ පාන්දරින් ඇවිල්ලා නේද? අපේ ප්‍රේමලතා මහත්මියත් විජේරත්න මහත්මත් දෙපළ මුල් වෙලා අනිකුත් දරුවෝ සහෝදරයෝ සහෝදරියෝ කවුරුත් වට වෙලා කරපු ලස්සන පින්කම. මිය පරලොව ගිය විජේනායක මහත්මයා සහ කරුණාවතී මහත්මිය දෙපළ සිහිපත් කරලා පරම්පරාගත මිය ගිය ඥාතීන්ට පින් දෙන්නනේ පින්කම කළේ නේද? එහෙමනම් අපි මේ සිද්ධ කරපු සියලු පින් ඒ විජේනායක මහත්මයා කරුණාවතී මහත්මිය ඇතුළු නේද? අපි කලින් නම් සිහිපත් කරපු පරම්පරාගත සියලු මිය ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. දුකින් අත මිදේවා, සැපවත් වේවා. ඒ හැමෝම ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම මේ පින්කමට අද සම්බන්ධ වෙච්ච ප්‍රේමලතා මහත්මියටත් විජේරත්න මහත්මාටත් මේ පැමිණි පුංචි දරුවෝ ඇතුළු වැඩිහිටි හැම දෙනාටමත් දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ බණ ටික අහපු රටවාසී ලෝවාසී හැමතත් අපි හැම දෙනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැමෝම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.